සුබ සන්ධ්‍යාවක්. මම විනාඩි 5න් අවසන් කරන්නම්. එතකොට අපිට වෙලාව අතරම ඉතුරු කරගන්න පුළුවන්. මම හිතන්නේ මම විසාගත දිනකරත්න සමාජ සාධාරණ උදෙසා සරසවි අඳුරන් කියලා සංවිධානය. මම හිතන්නේ මෙතුමියන් ආර්ථිකය ගැන, කාන්තාව විඳින දුක්ඛයට ගැන ඉතාම හොඳ විස්තරයක් කළා. හැබැයි මට එක දෙයක් මතක් කරන්න ඕනේ. මේ අවුරුදු 9 තුලදී 2005 ඉඳලා වැඩියෙන්ම දුක්ඛයට අන්ත උනේ කාගේ? ඒකම හිතන්නේ අපේ කාන්තාවෝ මතක තියාගන්න ඕනේ. මේ ආකර්ෂණීය චරපුරුෂ චරිතයක් ඔබ ඉදිරියේ ඉතාම ආදරෙන් ඔබ සිප වරඳ ගන්නකොට හොඳ පිරිමි චරිතයක් මේ කියන එක. මේ පිරිමි චරිතය තුළින් මොකද උනේ? ප්‍රවාහනය. කාන්තාවට අද වාහනයක නැගලා යන්න බෑ. විශේෂයෙන් බස් රථයක, දුම්රියක ඒක අන්ත වෙලා තියෙන්නේ ප්‍රවාහන සේවය. මේවා දැන් අපි කතා කරපු නැතිද? මැද පෙරදිග කාන්තාව වැඩියෙන්ම දුක්ඛයට විඳින අවධියම වෙලා තියෙන මම හිතන්නේ මේ අවුරුදු 9-10 තුල. අපි අද පොහොසත් වෙලාද දුප්පත් වෙලාද? සමස්තයක් හැටියට සංඛ්‍යා ලේඛන බැලුවොත් අපි දුප්පත් වෙලා. ඔය කියන ප්‍රතිශතය නෙමෙයි දුප්පත්කම. මොකද බඩු මිල ඉහළ යනවා, ජීවන මිල ඉහළ යනවා. ඒකෙන් අපි ඇත්තටම ජාත්‍යන්තරව බැලුවත් වඩා දුප්පත් වෙලා. දැන් මගේ ළඟ සංඛ්‍යා ලේඛන රාශියක් තියෙනවා. මම ඒක මේ අවස්ථාවේ කියන්නේ නැහැ. නමුත් අද මම එනකොට මගේ ප්‍රීවිල් සහෝදරයා කිව්වා, කොහෙද ඕන මත්ද යන්නේ? ඒතර මම කිව්වා මෙහෙම, කවදාවත් එළියට වහපු නැති සිවිල් සමාජය අද එළියට බහලා තියෙනවා. සැබෑ වෙනස අපි දෙතර දේශපාලනේ වෙන්නේ යහපාලනේ වෙන්නේ. ඒතර මොනවද කියන්නේ? මම කිව්වා ඇත්තටම මට දීලා තියෙන්නේ බඩු මිල පෝෂණ ආහාර ඒවා ගැන කතා කරන්න. එහෙනම් ඒක ඉතාම හොඳයි. මොකද අපේ ගෙදර පොඩි එකාට මට කිරි ටිකක් දී ගන්න බැරුව බිස්කට් එකක් දිය කරලා නිකන්තේකට දාලා කිව්ව දෙන්නේ. ඒකයි කතාව. මම දැන් නැගෙනහිර වැඩ කරනවා සංවර්ධන ක්ෂේත්‍රයේ. 57%ක් අපි වැඩ කරන ස්ථානයේ ඒ ප්‍රදේශයේ මිනිස්සු රෑ නින්දට යන්නේ ආහාර වේලක් නැතුව. ආහාර වේලක් නැතුව නින්දට යන්නේ. ඒ වගේම කන ප්‍රමාණය අඩු කරලා, ඒ වගේම කන දේවල් අඩු කරලා, පළතුරු මම හිතන්නේ දැන් අමතක කරලා. ඉතින් ඒවා අපි හිතන්න ඕනේ. මන්ද පෝෂණ සංඛ්‍යා ලේඛන අද මම බැලුවා. මට පුදුම හිතුණා 2012 දිස්ත්‍රික්ක 25 අපි බැලුවම කරලා තියෙන සොයා ගැනීම අපේ අද ළමයි බර අඩුවීම වැඩි වෙලා තියෙන්නේ 100%. ඒ කියන්නේ අපේ ළමයි 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක් කොටයි, 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක් හීනි වැඩි. කොට එක්කෙනාගේ මොලේ කවදාවත් හැදෙන්නේ නැහැ. අපි උගත කරන්න අමාරුයි. ඒකම වයසට හරියම බරක් අඩු වෙලා තියෙනවා. දැන් අපි මෙතන මේ අවස්ථාවේ කතා කරන්න ඕනේ හැමෝම කියයි මේ වගේ ගැටලු, ගඳ පෙරදිග ගැටලුව, ඊළඟට නිදහස් වෙරඳ කලාපවල කාන්තාව අති විශිෂ්ට විදිහට දුක් විඳා GSP ප්ලස් එකේ ඉන්න මේකේ. මම ඒවා අපි කතා කරන්න නැති දේවල්. අපි එතකොට දැන් පිළිතුරක් හැටියට අහනවා මේ මෛත්‍රී පාලනය කාවොත් මෙච්චර දවස් කරගන්න බැරි වුණ එකට පිළිතුරු දෙනවා. මම හිතන්නේ අපි සියලුම දේවල් හොයලා බලනකොට ඉතාම හොඳයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය. කරන්න පුළුවන් හැටි ප්‍රායෝගික විදිහක් ඉදිරි මඟ මේක පෙන්නලා තියෙනවා. මේක මන්දර හැමෝම මේකේ කෙටි අපිට පුළුවන් නම් යම් විදිහකට හොයලා දෙන්න, නැත්නම් මේක කියවන්න. මේ 11 මාර්ග පත 11ක් තියෙනවා මේකේ. අපේ ගමේ ඉන්න අම්මට, නංගිට, දියණියන්ට ආච්චිට කියන්න තියෙන්නේ පපුවෙන් හිතන්න එපා, ඔළුවෙන් හිතන්න. තමාගේ தත්ත්වය අවුරුදු 10ක් තිස්සේ අගාධයට එමින් තියෙන හැම අතින් ප්‍රවාහණයෙන්, ප්‍රචණ්ඩත්වයෙන්, ආහාර අතින්, ආර්ථික අතින් හැම අතින්. ඒක නිසා මේක ගැන දෙසරයක් හිතලා බලන්න. මේකේ තියෙනවා ඉතාම ප්‍රායෝගික පිළිතුරු. එක පිළිතුරක් නම් මේ හතර මේ ලස්සන සුඛෝපභෝගී මාර්ගපත කිව්වා වගේ බල නාස්තිය ගිය අවුරුදු විතර ලොකු විශාල සංඛ්‍යාවක්. ඒක අපිට හිතා ගන්නවත් නැහැ. බිලියන 200ක්. ඒක අපි යදෙව්වත් අපිට පුළුවන් මේ රටේ නිවාස ප්‍රශ්න විසඳන්න. බිලියන 200ක් කියන්නේ අපිට හදන්න පුළුවන් නිවාස සංඛ්‍යාව මිලියනයක් ගානේ. ලක්ෂ දෙකක් ගෙවල් හදන්න. එතනම අපේ නිවාස අර කිව්ව වැසිකිලි. ඒතර වැසිකිලි ප්‍රශ්නෙත් එතනින් විසඳන. අනිත් නාස්තිය දූෂණය වංචා බැලුවොත් එයින් ඉතුරු කරන සල්ලි හරි දෙයට යොමු කළොත් අපිට ගොඩක් මේ ගැටලු පුළුවන් නිරාකරණය කරන්න. ඒකේ ක්‍රමය කොහොමද කියන එකයි වැදගත්. කොහොමද කියන මේකේ තියෙනවා.
භෝමිස්තු.